එක ලස්සනයි. අවුරුද්දත් ළඟම එනවනේ අම්මත් එක්ක ෂොපින් ගියා. අම්මා කිව්වා එයාට ඇඳුම් ටිකක් ගන්න යමුයි කියලා. ඉතින් ඔන්න මම එයාව එක්කගෙන යනවා. අද හරිම අවු කාස්ට් එකේ. ඇත්තටම කිව්වොත් පාරට බහින්න බැරි තරම් අවුව තදයි. ඔන්න කුමාරි අපි ආවේ නිට්ටඹුවේ තිලක වර්ධන එකට. මොකද ගොඩාක් දුර නැති නිසා අපි හිතුවා එතෙන්ට යන්න ඕනේ කියලා. ඔනේ නං අම්මා නම් දැන් වැඩ පටන් ගන්න යන්නේ. දැන් ඉතින් ෂොපින් ටයිම් පටන් ගත්තා. දන්නවනේ ඉතින් ගැහණු කට්ටිය ඇඳුම් තෝරද්දී අපිට සෑහෙන වෙලාවක් බලාගෙන ඉන්න වෙනවා. මං ඉතින් අම්මට පුළුවන් විදියට උදව් කරා එයාට ඕන සයිසස්, එයා කැමති ඩිසයින්ස් හොයාගන්න. සරම මං ආසම කරන ඇඳුමක්නේ. ඉතින් හැම අවුරුද්දකම සරමක් කොහෙම් හරි සරමක් දෙකක් මං ගන්නවා. මෙතනත් ඕගොල්ලන්ට හැලුම් සරංස්, එතකොට බතික් සරං, එතකොට නෝමල් සරං, කොටු සරං ඕනම එකක් තිලක වර්ධනයේ වෙනමම චූටි ලස්සන ස්ටෝ එකක් විදියට හදලා තියෙන නිව් ඉයර් එකටම. ඉතින් ඒවටත් පොඩ්ඩක් පොඩ්ඩක් ඇහදාන්න මං අමතක කරේ නැහැ. ඉතින් අපි දැන් මේ යන්නේ ආයෙස්සරයක් අම්මට ඕන ඇඳුම් ටිකක් තව බලන්න. අම්මගේ සයිස් 2XL 3XL වගේ නිසා ගොඩක් ඩිසයින්ස් හොයාගන්න හරිම අමාරුයි. කාලයත් එක්ක අපේ අම්මලා ටික ටික වයසට ගිහිල්ලා. තමන්ගේ අම්මා වයසට යන එක කොච්චරනම් අමාරු දෙයක්ද කියලා ඕනම පුතෙක්ට දැනෙනවා. ඉතින් ඒක මටත් මේ වෙද්දි ටික ටික දැනෙමින් පවතිනවා. ඉතින් ඔන්න මේ ඇඳුම මම අම්මට තෝරලා දුන්නේ. එයා නම් මුලින් කැමති වුණේ නැහැ. හැබැයි මං කිව්වා ලෙගින් එකක් දාලා මේක ඇඳොත් ගොඩක් ලස්සනයි කියලා. මෙන්න මේක නම් මං හරිම ආසයි. මේක මමම තමයි සම්පූර්ණයෙන්ම හොයලා අම්මට දුන්නේ. එයා මුලින්ම කැමති වුණේ නැහැ ඒක අඳින්න. හැබැයි මං හිතනවා අම්මට මේක හරිම ලස්සනට තියනවා කියලා. මං එතන ඉන්න වටේ ගෑනු ළමයි කීප දෙනෙක්ටම කිව් කියලා ඇහුවා ලස්සනයි නේද කියලා. හැමෝමත් මේක ගොඩක්ම ලස්සනයි කියලා කිව්වා. සහ ගෙදර ආවට පස්සේ අම්මත් ඒකට ගොඩක් කැමති වුණා. ඔය ඉතින් මං ඇඳුම් කරේ අතේ ඔක්කොම තියාගෙන ඉඳලා ඔන මට බෑග් එකක් හම්බුණා. ඒගොල්ලොම ගෙනල්ලා දුන්නා මාව දැකලා මං පව් කියලා හිතිලා. ඔන්න ඉතින් අම්මා තවත් එයාට ඕන ටිකක් ආයෙත් හොය හොයා ඉන්නවා. ඒ අතර ඉතින් ළමයින් එක්ක ඉන්න හස්බන්ලා, සහෝදර සහෝදරිව, පිරිමි ගොඩක් කට්ටිය වාඩි වෙලා බලාගෙන ඉන්නවා. ඒගොල්ලන්ගේ කට්ටිය, ගැහැණු උදවිය කට්ටිය ඇඳුම් තෝරලා අරගෙන එනකන්. ඉතින් මමත් අපේ අම්මා එනකන් බලාගෙන ඉන්න මටත් වුණා. ඇත්තටම කිව්වොත් තිලකවර්ධන ෂෝරූම් එක නිට්ටඹුවේ එක මාරම පිළිවෙලයි, මාරම ලස්සනයි ඉන්ටීරියර් එක. එතකොට කැලිනස් හැම දෙයක්ම සුපර්බ්. චොකලට් කියන මං ආසම දෙයක්. ඉතින් අම්මගේ බිල් එක සෙටල් කරන වෙලාවේ චොකලට් එකක්ත් එහෙමම ගන්න මං අමතක කරන්නේ. සහ ඒක ඩාර්ක් චොකලට් එකක්. ඒක හරිම රහයි. ඊට පස්සේ අපි ආවේ නිහාල් එකට. එතනම ඉස්සරහා තියෙන ෂොප් එකට. ඉතින් හරිම ලේසි. තිලකවර්ධනේට ආවට පස්සේ ඔනම කෙනෙක්ට එහපත නිහාල් එකටත් ගිහිල්ලා ඇති වෙනකම් මදිපාඩුවට ෂොපින් කරන්න පුළුවන්. නිහාල් එකත් හරිම හොඳ, බඩු ගොඩක් තියෙන ලොකු ෂොපින් මෝල් එකක්. ඉතින් ඒකත් රෙකමෙන්ඩ් කරන්න පුළුවන්. ගොඩක් ඇඳුම් තියෙනවා හැම වෙරයිටිකින්ම වගේ. ඒගොල්ලන්ගේ කස්ටමර් සර්විස් එකත් ඇත්තටම කිව්වොත් හරිම හොඳයි. කීප දෙනෙක්ම අපේ අම්මට ගොඩක් උදව් කරා. ඇත්තම කිව්වොත් අපේ අම්මගේ තියෙන සයිස්, ඒ සයිසස් වලට සහ අපේ අම්මගේ තියෙන ෆේවරේෂන් චොයිසස් වලට ලේසියෙන් සාමාන්‍ය සැටිස් කරන්න බෑ. අපේ අම්මව සැටිස් කරා කියලා කියන්නෙම ඇත්තටම මේගොල්ලන්ගේ කස්ටමර් සර්විස් එක නෙක්ස් ලෙවල් වෙන්න ඕනේ. මෙන්න මෙතන ඉන්න ඒ පොඩි මල්ලි ගොඩක් අපේ අම්මට උදව් කරා. එයාගේ පේෂන්ස්, එයාගේ ඉවසීම, කස්ටමර් සර්විස් එක ප්‍රොෆෙෂනල් ගතිය ඇත්තටම ගොඩක් ඉහළයි. ඔන්න මේකත් අපේ අම්ම කැමැත්තෙන්ම ගත්තේ නැතුණත් මෙන්න මේ නංගි තෝරලා දුන්නේ. ඒක ඇත්තටම අම්මට ෆිටෝන් එක ලස්සන්ටම තිබ්බා. ඔය බලන්නකෝ, ඒක ඇඳලා පස්සේ අම්මටත් හරිම සතුටු හිතුණා කියලා මට හොඳටම දැනුණා. මමත් ඒ ඇඳුමට කැමති. මොකද ඒකට අපේ අම්මගේ ඇඟේ හැඩත් ලස්සනට පේනවා. ජීවිතය කියන්නේ හරිම පුංචි නවාතැන්පලක්. මේක හරිම තාවකාලික තැනක්. අපි ඉන්න ටිකේ සතුටින් කාටවත් කරදරයක් නොකර හිතේ නිදහසින්, හිතේ සැනසීමෙන් නැගිටලා හිතේ සැනසීමෙන් නිදාගන්න තියෙනවා නම් මං හිතන්නේ ජීවිතේ අපි ගොඩක් දුරට දිනලා කියලා. ඉතින් හැම උත්සව කාලයක්ම අම්මත් එක්ක හරි පවුලේ ඉන්න අයත් එක්ක හරි ලස්සනට අපිට සෙලිබ්‍රේට් කරන්න පුළුවන් නම් ඒක අපේ ජීවිතේ ලස්සන කරන්න තවත් එක කාරණාවක් වෙනවා. ඔන්න අම්මයි මමයි කාලෙකින් අපි දෙන්න තනියෙන් ලන්ච් එකක් ගන්න ඔන්න හිතුවා. ඔන්න අම්මා ලන්ච් අරගෙන එනකම් බලාගෙන හිටියා. මම නම් ඉතින් ඕගොල්ලන්ටත් එක්ක බ්ලොග් එකක් ෂෙයා කරගන්නත් හිතලා
මේ දේවල් පොඩ පොඩ වීඩියෝ ක්ලිප්ස් ටිකක් මම ගන්නත් අමතක කරේ නැහැ. මොකද මං ආසයි හැම දෙයක්ම ඕගොල්ලන් එක්ක ෂෙයා කරගන්න. මොකද මං දන්නවා ටිකම ටික දෙනෙක් හරි මට ආදරය කරන කීප දෙනෙක් ඉන්නවා ආසාවෙන් මගේ බ්ලොග්ස් බලන්න. ඉතින් මේ වෙලාව නම් අවටියක් අඩු වෙලා ඔන්න අපිට කෑම එක හම්බුණා. මේක ෆුල් එග් රයිස් එකක්. මේක රුපියල් 950ක් තමයි වුණේ. අවුලක් නැහැ, ප්‍රශ්නයක් නැහැ, රසේ අදුවක් නැහැ. හොඳයි, පෝෂන් එකත් හොඳයි. ස්පෙෂලි ඉතින් ඔගොල්ලෝ දන්නවා මම වෙජිටේරියන් කෙනෙක් නිසා මම එළවලු සහ බිත්තර තමයි කන්නේ. ඉතින් මට ඇත්තට මේක ප්‍රශ්නයක් වුණේම නැහැ. ඔන්න නෙක්ටර් එකකුත් ගත්තා. නෝමලි මම නෙක්ටර් බොන්නේ නැහැ. ගත්ත හදිසියට බොන්න ගොඩක්ම රස නිසා මම ආසම කරන කැෂු එකකුත් මට හම්බුණා. ඉතින් ඒකත් ෂේප් එකේ අරගෙන ඒකත් මම කෑවා. ඔන්න ඉතින් අම්මා මට ඊට පස්සේ කිව්වා දැන් ඉතින් එයාට ඇඳුම් ගන්න එක්කගෙන ආපු නිසා, මාව එක්කගෙන ආපු නිසා දැන් මටත් ඇඳුම් ටිකක් ගන්න කියලා. ගෙදරින් එද්දිම මට හිතුණා කොහොමත් අම්මා මටත් ඇඳුමක් දෙකක් අරගෙන දේවි කියලා. හැබැයි ඉතින් ලොකු බලාපොරොත්තුවක් හිතේ තිබ්බේ නැහැ. මම ඇත්තටම ආවේ අම්මට උදව් වෙන්න විතරමයි. ඉතින් ඔන්න ඒ වුණාට ඔන්න අම්මා ඇඳුම් අරගෙන ඉවරුණාට පස්සේ මටත් කිව්වා යන්න යන්න ගිහිල්ලා මං ගානේ ඇඳුම් ගන්න කියලා. ඇත්තම කිව්වොත් හිත පිරෙන්න කවුරු හරි කෙනෙක් අපේ ජීවිතේ අපිට පොඩි කාලේ ඉඳලම සලකනවා නම් ඒ ඉතින් ඇත්තටම අම්මා තාත්තා වෙන්න ඕනේ. මට මේ වෙද්දි තාත්තා නැති නිසා අම්මා තමයි ඒ වගේ දේවල් මට කරන්නේ. ඉතින් පොඩි කාලේ වගේම තව වෙනකනුත් එයාගෙම සල්ලි වලින් මට තාමත් ඇඳුම් එහෙම අරන් දෙනවා. ඉතින් ඒ පිළිබඳව ඇත්තටම මම ඒක මට ඒක හරිම අමුතුම හැඟීමක්. ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. සබත්තු කියන්නේ මං ආසම දෙයක්. ෂූස් වලට පුළුවන් මාව පිස්සු වට්ටන්න. ඇත්තම කිව්වොත් ඒක මට අම ෂූලව. මං හිතන ඕනම කොල්ලෙක් ආසයි ලස්සන ලස්සන එක එක ඩිසයින් වල එක එක කලර්ස් වල ෂූස් දාන්න. ඉතින් මමත් හරිම ආසයි කැෂුවල් ෂූස්, ප්‍රොෆෙෂනල් ෂූස්, ඔෆිෂියල්ස්, මේ හැම එකක්ම එක එක වෙරයිටිස් තියලා එක එක ගමලට එක එක විදිහේ ෂූස් යූස් කරන්න. ඉතින් ඒක නිසා මම හිතන ඔගොල්ලෝ තාසෙ ඇති කියලා. ඉතින් ඒක නිසා තමයි මම මේ දේවලුත් පොඩක් වීඩියෝ කළා මගේ බ්ලොග් එකට දැම්මේ. ආස කෙනෙක් කවුරු හරි ඉන්නවා නම් ඔන්න තිලක වරදිනේ රිහිලා ඔයගලන්ට ලස්සනම ලස්සන ෂූස් ගන්න පුළුවන් ළමයි. ගැහණු පිරිමි හැම දෙනාටම ලස්සනම ෂූ කලෙක්ෂන් එකක් තියෙනවා. මේ මං ඉන්නේ තිලක වරදන නිට්ටඹුව ෂෝරූම් එකේ. ඉතින් ඔයගලන්ට ඒ වගේම කිලම්බු, ඒ වගේම කඩවත, කිරිබත්ගොඩ ෂෝරූම්ස් වලිනුත් ගන්න පුළුවන් ඇති. ඉතින් අද නම් මම ෂූස් ගත්තේ නෑ මෙහෙන්. මොකද මං ඔන්ලයින් ඕඩර් කරලා තියෙනවා මං ෂූස්. ඒක නිසා මම ෂූස් ගත්තේ නෑ. අනික මට ස්පොන්සර් කරේ ෂර්ට්ස් ඇන්ඩ් ට්‍රවුසර්ස් ගන්න විතරයි අම්මා. ඔන්න ඉතින් මෙන්න මේකත් මං කොහොමරි මගේ බිල් එකට දාගන්න හැදුවට ඇත්තටම කිව්වොත් එම චාන්ස් එක හම්බුනේ නැහැ. මෙත්තන ළමයි ලස්සන ගෙදරට වන හවුස් හෝල් ඐටම්ස් ගොඩක් තියෙනවා. ඉන්ටීරිය ඩිසයින් කරන්න පුළුවන් ලස්සන දේවල් තියෙනවා. ෆ්ලවර්ස්, ආර්ටිෆිෂල් ෆ්ලවර්ස්, එතක ෆොටෝ ෆ්‍රේම්ස්, එතකට කෝල් දැට් ස්ටැචියස්, ඒ හැම දෙයක්ම ලස්සනට තියෙනවා. ඔන්න ඉතින් බලන්නකෝ බුද්ධ පින්තූර වගේම ලස්සන දේව ප්‍රතිමා. මං ගොඩක් ආස කරන දේවල් තමයි මෙන්න මේ දේවල්. ඉතින් ඒවත් හරිම ලස්සනට තියෙනවා. අපිට ඕන ඕන විදිහට සිලෙක්ට් කරගන්න පුළුවන් හොඳ මැටිරියල්ස් වලින් තියෙනවා. ඇත්තරම කිව්වොත් අලුතෙන්ම ගෙදරකට අලුතෙන්ම ගෙයක් හදපු කෙනෙක්ට මෙන්න මේ දේවල් ඕනනම් එම එකම තැනක එකම වහලක් යටින් ලබා ගන්න පුළුවන්කම තියෙන එකත් ඇත්තටම ලොකුම දෙයක්. ගෙදරකට ඕන අත්‍යවශ්‍යම දේවල් ඉතාමත්ම ගුණාත්මක විදිහට හොඳ ප්‍රොඩක්ට්ස් ගන්න පුළුවන් කියලා මං හිතනවා. ඔන්න ඉතින් අපේ අම්මා මේ වින්චම් එකත් හොල්ලලා මං හරිම ආසයි මේ වගේ පුංචි දේවල් වලින් ඒගොල්ලෝ සැනසීලා ඉන්නවනම් ඒක හරිම සැනසීමක්. ඉතින් ඔන්න හොමයි අම්මයි මමයි ෂොපින් කරේ. මේ බලන්නකො මෙන්න මේවත් මම මාර මාසයි මේවට මට ඇත්තම ෆ්ලවර්ස් දාලා ලස්සනට තියාගන්න තමයි මං ආස. ඉතින් කොහමරි ඔන්න ඉතින් ආපහු අපි ආවා එන ගමන් මං ආසම කරන ආන්ටි කෙනෙක් ඉන්න කඩේකින් රසම රස ෆෘට් සැලඩ් එකක් අම්මටත් අරන් දීලා මාත් ෆෘට් සැලඩ් එකක් කාලා අම්මයි මමයි සතුටෙන් ගෙදරට ආවා. ඉතින් ඔයගොල්ලොත් හැමදෙනාම වගේ අතේ තියෙන විදිහට ගිහිල්ලා ෂොපින් පාරක් දාලා එන්න. ඉතින් ෂොපින් කරන්න සල්ලි නැති වෙන්න පුළුවන් හැම දිනාටම. අපි හැමෝම සාමාන්‍ය මධ්‍යම පාන්තික මිනිස්සුනේ. ඉතින් ඔගොල්ලෝ හැම දිනාටම ලස්සනට අවුරුද්ද සමරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ගිල්ලෙන් නම් අද දවසක අපි හම්බ වෙනවා.